පකිස්ථානයා ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන දාසිය වනාතවට පැවැත්වෙන මෙවර ආසියානු කුසලානය වෙනුවෙනුත් කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීම නියමිතයි. ඉතින් මේ වෙනකොටත් එම කණ්ඩායම් හයම ඔවුන්ගේ ස්ථාන තහවුරු කරගෙන අවසන්. එදී ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්ථානය වගේම නේපාලයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙන අතර බී කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය කියන කණ්ඩායම්. එදී තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු 30 වෙනිදා පකිස්ථානු කණ්ඩායම සහ නේපාලය අතර තරගයේ පකිස්ථානයේදී පැවතීම නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේ බංග්ලාදේශය සමගින් නුවර පල්ලිකලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීම නියමිතයි. ඉන් අනතුර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගයේ පැවත්වෙන්නේ පකිස්ථානයේදී ඒ ඇෆ්ගනිස්තානු කණ්ඩායම සමගින්. ඉතින් මේ විදිහට දිනවක වානු ස්ථිර වූ ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් තරඟ 13ක් පැවතීම නියමිතයි. මූලික වටේදී ඒ හා බී කණ්ඩායම් ක්‍රීඩා කරන කණ්ඩායම් ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණය අනුව පෙරමුණේ පසුවන කණ්ඩායම් 4 සුපි 4 දිනාගේ තරඟ වටේ වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කර ගන්නවා. එහිදී සුපිරි හතර දෙනාගේ තරඟ වටේදී එම කණ්ඩායම් ජයග්‍රහණය කරන පිළිවෙල අනුව අවසාන මා තරඟය වෙනුවෙන් ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ආසියානු කුසලානය වෙනුවෙන් දිනවකවානු වගේම තරඟ කාලසටහන සැකසී තිබෙද්දී ශ්‍රී ලංකා වෙනුවෙන් ආසියානු කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි අවසාන ක්‍රීඩකයන් 15 දෙනා Sunday Times පුවත්පත ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඉතින් මේ හැටි විශේෂම කාරණාව වන්නේ මෙම 15 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 5 දෙනෙක්ව ස්ටෑන්ඩ් බයි ප්ලේස් ලා විදිහට නම් කොට තිබීමයි. ඉතින් මේ වන විටත් මෙම සංකේතය ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය වෙනුවෙන් යොමු කොට තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් මේටත් වඩා මේ ඇති විශේෂම කාරණාව වන්නේ පසුගියදා නිමාවු ලෝක කුසලාන ක්වොලිෆයි තරගාවලියේදී ප්‍රවීණ විස්තර විචාරක වන රසල් අනල් මහතාන් ලෝක කුසලාන වෙනුවෙන් නම් කර අවසාන ක්‍රීඩකයන් 15 දෙනාම තමයි මෙවර ආසියානු කුසලාන වෙනුවෙන් නම් කොට තිබෙන්නේ. ඊටත් වඩා වටිනාම කාරණාව වන්නේ වමත් ප්‍රතිකරු කුසජනිත් පෙරේරා, දුෂ්පද චමීර වගේම නවක යෝන් ක්‍රීඩක වන දුනිත් වෙල්ලාලගේවත් මෙම ක්‍රීඩකයන් 15 දෙනා අතරට ඇතුළත් කොට තිබීමයි. ඉතින් එහෙනම් අපි බලමු රසල් ආනල්ට සමානම ආසියානු කුසලාන වෙනුවෙන් නම් කොට තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 15 දෙනා වගේම ස්ටෑන්ඩ් බයි ප්ලේස් වල නම් කොට තිබෙන ක්‍රීඩකයන් 5 දෙනා කවුරුන්ද කියලා. ඉතින් පසුගිය වතාවේදී ආසියානු සූර්යයන් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම කිරුළු දරද්දී කණ්ඩායම මෙහු ක්‍රීඩකයන්ව තමයි මෙවරත් කණ්ඩායමේ නායකත්වයේ පැවරී තිබෙන්නේ. ඒ දසුන් චානකයි. ඊට අමතරව පැතුන් නිස්සංක, දිමුත් කරුණාරන්න, කුසජනිත් පෙරේරා, කුසල් මැන්ඩිස්, චරිත් අසලංක, සදීර සමරවික්‍රම, දනංජීද සිල්වා, වනිත් වසරංග, දුනිත් වෙල්ලාලගේ මහේස් තීක්ෂණ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්සන් මනුසංක වගේම මතීස පතිරණන ක්‍රීඩකයන් 15 දෙනා තමයි පළමු සංචිතයට ඔවුන් එක්කොට තිබෙන්නේ. මේදී මෙම සංචිතය තුළ කඩු රකින ක්‍රීඩකයා විදිහට නම් කොට තිබෙන්නේ කුසජනිත් පෙරේරා. මේදී අතිරේක ක්‍රීඩකයන් 5 දෙනා විදිහට නම් කොට තිබෙන්නේ මේ වෙන විටත් LPL තරගාවලිය තුළදී හොඳින් දස්කම් දක්වන අවිෂ්ක පනාන්දු, ඒ වගේම චාමික කරුණානන්ද, කසුන් රාජිත, දුෂාන් හේමන්ත වගේම සහන් ආරච්චි කියන ක්‍රීඩකයන් 5 දෙනා තමයි ස්ටෑන්ඩ් බයි ප්ලේස් ලා විදිහට නම් කොට තිබෙන්නේ. ඉතින් මෙම සංචිතය පිළිබඳව ක්‍රීඩාශීලී ඔයාලට හිතන ඔයාලගේ දසත් කමෙන්ට් එකේ ලියන්න අමතක කරන්න එපා. අලුත් වෙන ක්‍රිකට් තොරතුරු දැනගන්න දැන්මම අපිව subscribe කරලා bell icon එක tap කරලා තියාගන්න. එහෙනම් සියලු දිනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්.